අකුරැස්ස දෙස සිට සියඹලාකුඩ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක මූණට මූණ ගැටීමෙන් අනතුරු සිදු වුණා. ඉන් බරපතල තුවාල ලැබූ පසුපැතිකාරිය අකුරැස්ස රෝල්ට ඇතුළත් කිරීමේ දීමේ ගියා. ඇය 32 වෘති ගැබිනි මවක්. 38 වෘති ඇයගේ ස්වාමි පුරුෂයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටීදී මේ ගොස් ඇත්තේ. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට තිබෙනවා. අකුරැස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා. අයිසා මත්කරල් ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට තිබෙනවා. විශේෂ කර්බලකාය වැටලීම සිදු කළේ දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේදී. ඔහුළඟ තිබී යතුරුපැදියක් ජංගම දුරකථනයක් සහ සිම්පත් හතරක් සොයාගැනීමට හැකි වූ බවයි විශේෂ කර්බලකාය පවසන්නේ. තීරුපදු රහිතව මෙරටට ගෙන්වූ දුම්බෙටි සමග සැක්කරුවෙකු කටුනායක ගොන්තුරුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගොන්තුරුපොළ ඒකකයේ නිලධාරීන් අලුයම් කාලයේ සිදු කළ වැටලීමකදී සැක්කරු අත්අඩංගුවට තිබෙන්නේ. විදේශීය දුම්බෙටි දසදහසක් අඩංගු කාටුන් 50ක් ඔහුළඟ තිබී සොයාගැනීමට හැකි වුණා. සැක්කරු කොටහෙන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගොන්තුරුපොළ ඒකකයේ වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. ලොරියත් රියදුරකින් රුපියල් 2000ක අල්ලසක් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. පස් ප්‍රවාහනය කරමින් තිබූ එම ලොරියතය කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයේදී පරීක්ෂාවට ලක් කෙරුණා. ඔවුන් අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ.